ලස්සනට ඉන්න කැමති කෙල්ලන්ටත් කොල්ලන්ටත් ජිම් යන්න කලින් හිතන්න ඕන දේවල් කීපයක් තමයි අද අපි මෙහෙම කතා කරන්නේ. මූලිකම දේ ඔයාගේ ව්‍යායාම මාලාව කාල පරිච්ඡේදවලට බෙදාගෙන පුහුණු වීම කරන්න පටන් ගන්න ඕන. ඊට අමතරව ජිම් එකක් තුල ව්‍යායාම කරන විට දැනෙන යම් ඒකාකාරී බව වෙනස් කර ගැනීම සඳහා මානසික උත්තේජනයක් ලබා ගැනීමට සංගීතය උදව් වෙනවා. ඒ නිසා ඔබට දැනෙන ගෘහස්ථභාවය මගහැර ක්‍රීඩාවට උත්තේජනයක් ලබා ගන්න සංගීතය තෝරා ගැනීම වැදගත්. ක්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කිරීමත් වැදගත්. ශරීර බරට හරියන විදිහට ප්‍රෝටීන් හා ෆැට් ලබා ගත යුතුයි. එවිට ශරීරයේ වැඩිපුර ශක්තිය තැන්පත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමන් කරන ක්‍රීඩාවට අදාළ වන ආකාරයට සමබල ආහාර රටාවක් අනුගමනය කරන්න ඕන. පුහුණුවේ වැදගත් අංශයක් තමයි විවේකය. ඔයාගේ පුහුණුවේ කාර්ය සාධනීය රඳා පවතින්නේ ඔයා ලබා ගන්නා විවේකය මත. විවේකයක් නොගෙන එක දිගට පුහුණු වීම කිරීම හරහා ඉක්මනින් ඔයාව විඩාවට පත් වෙනවා වගේම එය ක්‍රීඩා ආබාධවලට අතවැණීමක්ද වෙනවා. ඒ නිසා ඔයාගේ ක්‍රමවත් පුහුණු වීමත් අඩාල වෙනවා. හොඳ සහායකයෙක් සිටීම ජිම් එකේදී ඔබට ඔබගේ අරමුණු වලට ළඟා වෙන්න උදව්වක් වෙනවා. යම් කාලයක් ඔබට තනිවම සෙල්ලම් කළ හැකි නමුත් පසුව ඔබට ඔබගේ පුහුණු ධාරිතාව හා තීව්‍රතාව වැඩි කළ පසුව ඔබව උද්‍යෝගිමත් කරන සහායකයෙක් සිටීම වැදගත් වෙනවා. සෑම මාස දෙකකට වරක්වත් ඔබගේ ව්‍යායාම මාලාව වෙනස් කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද එකම ව්‍යායාම මාලාව දිගටම කරගෙන ගියොත් අපේ ශරීරය ඒකට හුරු වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වෙතට යන්න බැරි නිසා තමයි අපි ව්‍යායාම මාලාව වෙනස් කරන්න ඕන. ඔබ මේද දහණය සඳහාම ව්‍යායාම කරනවා නම් ඔබට පුළුවන් ජිම් එක වගේම වෙනත් ව්‍යායාමද අනුගමනය කරන්න. බයිසිකල් පැදීම, දුර දිවීම, පිහිනීම, ෆුට්බෝල්, බැඩ්මින්ටන්, ටෙනිස් වැනි තීව්‍රතාව වැඩි කළ හැකි ක්‍රීඩාවන් කීපයක් ඔබේ රුචිකත්වය අනුව තෝරා ගන්න පුළුවන්. එවිට ඔබේ මේද දහන ඉලක්කයට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාව නිවැරදි අගයක පවත්වා ගන්න වතුර පානය කිරීම බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසාම අවම තරමින් දිනකට වතුර ලීටර් 3.7ක් වැඩිහිටි පිරිමි අයෙකු පානය කළ යුතු අතර වැඩිහිටි කාන්තාවක් වතුර ලීටර් 2.7ක් පානය කිරීම තමයි සුදුසු. ඔබ ජිම් යන හෝ වෙනත් ක්‍රීඩාවක් කරන කෙනෙකු නම් හොඳින් වතුර බොන්න. ශරීර බර පාලනයට ඒ උදව් වෙනවා. ඇඟේ වතුර අඩු වුණොත් ඇන්ඩෙස්ටරෝන් හා ඇන්ටිඩිරේටික් හෝමෝන වැඩිපුර ශ්‍රාවය වෙලා ශරීරයේ දහඩිය දැමීම හා මූත්‍රා පිටවීම පාලනය කරලා වතුර රඳවා ගන්න බලනවා. එය දීර්ඝකාලීනව සෞඛ්‍ය තත්ත්වයට එතරම් සුදුසු වෙන්නේ නැහැ. ශරීරයේ ඉදිමුණු ස්වරූපයක් ගන්නවා. ඔයාගේ ශරීර බර වැඩි වෙනවා. ඒ නිසා මතක ඇතිව වතුර බොන්න. හැබැයි වැඩිපුර වතුර පානයත් හොඳ නැහැ. ශරීරයේ වතුර ප්‍රතිශතය වැඩි වුණොත් ඔයාගේ ඇඟේ ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක නැති වෙනවා. රුධිරයේ සෝඩියම් මගේ අඩු වෙනවා. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් සුව නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද අපි නිින්දේ සිටින විට තමයි අපේ බිඳී ගිය සෛල පේශීන් අලුත් වැඩියා වෙන්නේ. වැඩිහිටියෙකුට පැය 8ක් මෙන්ම ළමයෙකුට පැය 8ක් 10ක් පමණ කාලයක නිින්දක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට නිින්දක් නොලැබුණොත් වෙහෙසකාරී ගතිය, උදාසීන බව, මතක ශක්තිය දුර්වල වීම සහ චිත්ත වේග පාලනය කර ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. අප ලබන අත්දැකීම් හා ඉගෙන ගන්නා දේ මතකයේ තැන්පත් වීම සිදුවන්නේද ගැඹුරු නිින්දේ ඉන්නකොට තමයි. දවල්ටත් ඔබ විවේකීව සිටිනවා නම් කෙටි නිින්දක් ලබා ගැනීම සුදුසුයි.